ව සුබ මධ්‍යහනක් ඔොබ ස්වාධෙන් රූපහනි මධ්‍යන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය නවදහනය පුවත් සිරස් තල වෙත රංචන් ්‍රාමණයක පරපතල බැඩ ඇතිව අවුරුදු හතරකට හිරේ පොසිටව් වෙච්ච දයාසිරිගේ හකීන්ගේ පාසුගේ ආශ්‍රීතීන හඳුනාගනි. උතුරු නැකිනහිර වැැස්ස අඩුබන ලකුණු කොලියට ගත් වාහන කොටස්කර විකුණන ජාවාරමුන් පිරිසක් පොලිස්තැලි පිළිකා මර්ධනය කරන විකිරණශීලී අවෂද වට තුළම නිිපදබන්න සැලසුන් මුලෙන්ම දේශය පුවත් අධිරණයට අපහස කල බට එල්වී ුදුු චෝදනාවලට පාර්ලිමේතු මන්ත්‍රී රජන් රාණයක මහතා වැරදි කර වුණා. ඔහුට බරපතල වැඩ ඇතිවරදු හතර සිර දඩුවක් ්‍රෂ්ාධකරනය අද නියම කලා. හ ර ජ ො හ ප ්‍රති පත් ස නුවයි. ජ ීම ද හ සැක ොර ති යි. රජ ම යි මහතා අධක ප ස රීම ෝ නාව ව කර න ර . . අදාල ප්‍රශය රජ ්‍රාණක මහ රට අධිරන පද්ධය කෙහි නතාවතා ඇති විශ්වාසය පලදදුකිරීමට ක්‍රියක ඇතිබත් එමගින් අධිකරනයටට පහසයක් දුක ඇති බත් ඇමිල්ලේ දැක්වෙනවා. එම නිසාම චෝදන සබන්ධයෙන් රජ ්‍රාමණක මහතාට එරෙහිව නඩු භාගයක් පවත්වා සදුස දනුවම් ියීම කරන ලෙස එමිල්මින් ෂ්ාිරන ඉල්ිතිුණ. . කොරෝනා දෙවන රැල්ලේ බලපෑම අපේ රට ප්‍රදේශ රැසකටම බලපාල තියෙනවා. මැති ඇමතිවරුන් තුන්දෙනෙකුත් වයිරසයට ගොදුරුණා. ගේ ශතයෙන් පිරසගුත් අඳුනාග ැති බවතමයි පර්ලිමෙන්තු ආරංච මාර්ග හෙිකe. රා මාත්‍ය ෑසිර ජයිසේකර පාලිමෙන්න්තු මත්‍රී රෞෆ් හකම් හා මාත්‍යවාසුදේවනාන කරැන් මහත්තුරුන්ට, කෝනාා ආසාධිත බවත් තහවරුවීමෙන් අනතුරුව එම මැති ඇමතුවරුන්ගේ ආශ්‍රතයන් සබදධයෙන් තෞදුරටත් අවධානියෝම කළ තිබෙනවා. බෙවරි පිටත් ආශත්‍යයන් හතලෙස් දෙනකු පමණ හඳදුරගෙන අවසන් බයි, පාලමින්තු සනිේදන ආශය සඳහන් කළේ ඒතර පාලමෙන්තු මන්ත්‍රීවරුන් තිසි දෙදන කුද වනවා. සහ ලබන පාලසන්දායන දිනවලද PSR පක්ෂණ පාලමෙන්තු පරිශ්‍රේදී සිදු කන්න බවි. ඒස සොඳ හා සහභාගීවන ලෙස, කතානායක මහින්ද අපපා අභේවර්තනමහතා මන්ත්‍රීවරුන්ට මෙෙන්න්ම කාර ම්ඩලේට දනුම්දී තිබෙනවා. ඒ හිතිනය තුළ මෙරටින් කොරුණා ආසාධීතින් පන්සිය හැට නව දෙෙනෙකූ හඳුරාගෙන තිබෙනවා. ඉන් එක් පුද් කලෙකු විදේශගතව සිට මෙරැටිට පැමිණි අයිකු බවයි සෞඛ්‍යාශ සඳහන් කළේ. ඊ හඳුනාගත් ආසාධිතින් අතරින් වැඩිම පිටස වූ එකසිය දහ දෙනා කළතර දිස්ශ්‍රිකෙන් වාර්තා වූ අතර, ගම්පහත් දිස්ශ්‍රේකෙන් ආසාධිතෙන් අසූ අට දෙනකුද, කෑගල්ල දිස්ශ්‍රේකෙන් ආසාධතින් පරස් දෙදිනෙකුද? ඊ හදනාගත් පිරිසට ඇතුළත්. එඩු මේදක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කුරෝණ ආසාධිතින් සංඛ්‍යාව, හතලිස් අටදහස් නමසය හතලිස් නවයක් ඉන්න ආසාධතින් හයිදහ සයිසය විසි හහිතෙනෙකු ෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටනවා. මේදක්වා සුවය ලැබූ කොළෝනා ආසාධතින් සංඛ්‍යාව, හතලිස් දෙදහස් අනු එකක්. ඊ හිතිනේ තවත් කොවිත් මරණටක් වාර්තාාවීමත් සමඟ මෙරට සිදූ කොවිත් මරණි සංඛ්‍යාව දෙසේ හතලිය දක්වා ඉහල කියයා. වැලකර ඳරකාරේ රැඳුවකූ පස් දෙහැवරදි පුද කෙකු, රාජකර ප්‍රදේය පදිංචි හැටක් හැවදි පුද කලෙකු මටකල ප්‍රදේශ පදිච හතු ලස් පස් සැवදි පිරිමි පුත් කෙකු මෙසේ කොවි් ආසතනවෙන් ිය කිය පිරිසට ඇතුළත්. එම කොළම ොහ පදිචි ති හැදි කා ක්ද. විත් නියමියාව හතුවෙන් ජවිතක්ෂයට පත් වනා. කොළම්ඹ තාහතර පදිංචි පනස් එ හැවරදි පුත් කළෙකු බ්ාරකම පදිංචි හැත්තෑ හවදි කාතාවකහා දකුණු කළතර පදිචි හැට හත් හැවරදි පුත් කෙුද? ොවිට හව මේිය කිය පිරිස තුළක් මෑතරකාතකුට ප්‍රදේශය පදිංචි පනසත් ඇැවරදි පුත් කලෙක්ද කොවිට් න්‍යමූුණියාව හතුවෙන් මියකුස්ඇති බවයි සෞඛ්‍යශ පවසන්නේ. මෙම මරණ සංඛ්‍යාව ලෝක තත්වයහා සැසදීමේදී ශ්‍රලංකාවේ ජනගහනය මිලිනයකට සිදූ. කොවි් මරණ සංඛ්‍යාව දහයක් ඉන්දාවේ මිලියනයකට මරණ එකසි අටක්ද ඔස්ට්‍රේලියාවේ මිියනයකට මරණ හයක් ද සිංගාපූරුවේ මිියනයකට කොවිත් මරණ පහක්ද වාර්තාවේ තිබෙනවා. ුලංකාාවේ චොනගහනේ මිියනකට කරන ආසාධතින් සංඛ්‍යාව, දෙදහස් දෙසිියදනවයක් ලෙස වාර්තාාවෙද්දී, ඉන්දාවෙන් වාර්තාාවූ එම සංඛ්‍යාව, හදදහස් හාඩසි අසුව එකක්. ෝස්ට්‍රීියාවෙන් මලියනේකට කොවිට රෝගීන් එදහ සැකසිය දසයක් සහ සිංගපූරේ දාදාස් විසියහතාක් ලෙස වාර්තාාවී ඇති බවයි, ලෝක සෞඛ සවවිධානය පෙන් වාදෙන්නේ. මෙරටති කොරුණා ආසාධිතව මියකය දෙසේ හතලස් දෙෙනගෙන් එකසේ පනස්තුන් දෙනකු පිරිමිපුද්ගලෙන් වනවා. සැසු අසූහත් දෙනා කාන්තාවන්. மேතர පොළන්නුවමහරரோகளின் කොවිD් ආසාදිතින් හතර දෙනකු හඳුනාගනීමත් සමඟ விසි එක්වැනි වාட்டு වසා තමා ඒ වෙනත් ස්ථානක ආරභ කිරීමට කයතු කළ බව රහල් අධ්‍යක්ෂ විශෂණ වෛද සපත් ඉතික குුමාறு මහතා සந்தහන් කලා. மேතරපුුණනිි විශේෂ කොවිට ප්‍රතිකාර මධ්‍යස්ථනින් ප්‍රතිකාර ලබ பூර්ණ சுயලබූ දසதனுකුද, அது පெருවරුවේ නිවස් කරப்பிடත් කරහනු බව සෞඛ්‍යාශ සந்தහන් කලා. දේශන් හිෙසිරි පුද්ගලයිෙන් හාරිසිඇති හිතයෙනකු අදු දස්සන කටනායක ගුවන් තුටපලින් මෙරටට පැමිඩයාා එම පිරිස නිරෝධායින මධ්‍යස්ථාන කරයමු කිරුණ අතර, ත්‍රීවිත හමුදාව පාලනය කරන නිරෝතායින මධ්‍යස්ථාන තුළ, තෞදුරටත් පුද්ගලයි හයිදහස් දෙසිය හැටහත්තෙකු නිරෝධායිනය වෙමින් සිට්නවා. ඒ හතිනය තුළ මෙටට සිදු කළ PCR පරික්ෂණ සංඛ්‍යාව දහතුන්දහස් දෙසය විසි හතරක්. පොරෝනා ව සංගතයට පාට පක්ෂ බේදයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායක ජංගමසේ ගම්පහ දිස්ත්‍රික් පලමු වැඩස සහන අත්තන ගල්ල වයන් ගොඩ පත්තලෙදර බෝති මංගලාාම විහරස්ථානය පැවැත්තුව අවස්ථාවේදී ඒ මතා මේ බව කියා සිටියේ. රටක් පාලනය කරනකට රටේ පාලකෝ රටට සිදුවිය හැකි අනතුරු පිළිබඳ යම් කිසි ඉදිරි දැක්මක් තිබෙන්න්නට ඉදිරි දැක්ම කෙසේ ත කොරෝණාව දැක දැක මේ රජය අධදුර දර්ශී පීියරල්ලට ප්‍රේශ දැන් පාලිමේතු මන්ත්‍රීවරුම් කීපදනෙපුට මේ කරුණනාා ප්‍රශ්නයට මූුණ දෙන්න සිද්ධරද අපි ගාත්ින එකක ගැන මේ කරෝණාවට පක්ෂබේදයක් ජාතියාගම් පොළ මල පන්ති බේදයක් ගෝතරබේදයක් නෑ සියලුම දෙනට එල්ලවුණු මනු පහරක් මේ කරුණණාව කිය වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශේෂයවකයන්ට වැටුක්්ගවීමට අදාල දෙකඟ උසහන කාලසීමාව දක කිරීමට කැබිට අනු මැතියෙහිමි වුණා සු තාක්ෂ ස්සේැමිට ර ැනම් දෙෙන මාධ්‍යහමෝට අ ද එක්වෙමින් අමාත්‍ය උදේ ගමම් පිළ මහතයි මේ බව සඳහන් කළේ. සංචාරක ව්‍යාපාරය ඇතුළු කොරෝණ වසංගතයෙන් දැඩිව බලපාල තිබෙන පෞද්ගලික අන්ස ගණනාවකම සේවිකයන්ගේ වැටුක්ගවීම අර්බූදය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අවධානය යොම වුණා යෝජනාවක් වෙන පෞද්ගිලින්සේ දැනට සේවයට කැඳවන්නේ නැතුව. නිමසේ නතර කර සිටින සේවකන්ට තමන්ගේ වැටුපෙන් සීයට පනහක්කෝ රුපියල් දාහතරදාස් පන්සියක් ැන දෙකෙන් වැඩිමුදල ගෙවීමට පෞදදිිලන්ස යොමුකිරීමට කම්කොර අමත්තුමාගෙනාපු යෝජනාව සම්මත වුණා ඒය දෙදස් විස්සේ දෙසැබර් තිස්ස එකක දක්වා ක්‍රියාත්මකෝ පැවැත්ති ක්‍රමවේදයක් එය දෙදා විසිය එකේ මාර්තු තිස්සෙක් විින්දා දක්වා එම ක්‍රමවේදී ක්‍රාත්ම කිරීම දිගු කිරීමට අමාත්‍ය මණඩලේ තීරණය කළ. එවගේම අම්කරු රැකයාාවල කාර්යාල කාර් සයක රැකෑවල යදීසිටින උපාධාරෙන්ට සිදියීතිබෙන සෝචනීය තත්ත්වය පිළිබඳ අමාත්‍ය මණඩලි අවධාන ොමුකිරුණා ඒ අනුව දැනට ඌන සේවා නයුක්ති උපාධාරයෙන් සීලු දෙනාම උපාධධාරීෙන් ආණ්ඩුවේ රැකියාවට බඳවාගනීමේ වැඩසටාන යටතේ රැකයා ලබාදීමට ඒ අත්‍යමන්ඩල තීරණය කර. තුරු නැගෙහිර පලාත්වල පවතින අධික වැසි තත්වය ඉදිරියේදී පහවයන බව කාලගුඩු විද්‍යා දෙපාර්තමයේන්තුව පවසනවා. පෙරදිනවලට සාපේක්ෂ ප්‍රමාණාත්මක වශ්‍යාපතනය අඩුවීමත් තමා පේක්ෂ කරන්නේ අද හෙට සහ අනිද්ධ වගේ දිනයන් වල තුරු උතුරු මැද නැගෙනහිර ව වගේ පලාාත්වල තැනින් තැන වැසි තත්වයන් නිර්මාණීමේ ත්ත්වත් තම තියන්නේෙ නමුත් ප්‍රමාණාත්මක මේගේ. දුවීමත්තමමා අපිපේක්ෂාරන්න දිවන්නේ සසු පලත්වල. තැින් තැන වැසිහෝ ගිගුණන් සහිත වැස්තත්වයන් පනයනවා මෙම පලත්වලත් වැසිතත්තේ අඩුවීමත්ත මතියන්නේ පුත්තලම මේ දන්ංකසන්තුරේ හර මඩලපු දක්වාමතියන වෙල්ලබට ීරට ඔබේන්තින මුොතීරවල තැින් තැන වැසි හෝ ිුණන් සහිත වැසිතත්වය ර්ණයනවා විශේෂයම දිනිකොන දිග සහ නැගිනහිර වෙලබ ීරට ඔබෙන්තින ගැරුමහොද ීරවල ද වැේ ක්ෂ කරවා. පවතින අයපත්කාල් ගුණත් සඟගඇති වූ ජලෙලින් වලින් ජාපන නුවර ඒ නවේමාර්ගී ස්ථාන කිහිපයක ගමනකමනේට බාධහ එල්ලවේ තිබෙනවා. ඒ නවේමාර්කයේ වෞන්‍යාව කලුකන්නම් මඩු ප්‍රදේශයේ ජලකලින්ම් වල නවහිරව ඇති බවයි. අ අපවාර්තාකරුවන් සඳහන් කළේ පවතින අික වැසි සමග වැවතුන් සේ හැටේක්මණ පිටා ගැලීම තත්පේට පමිණැති බව ෞ්නියාව ගොි නසවා කොම සරිස්කාරයාලේ ප්‍රකාශ කලා. ෞනිියාව වටරවම පාරේ රජය නිල නිවාස කිහිපයක්ද ජලින් යටවතිබෙනවා. තරඋත්තුර පලාත ඇැහැලෙන වර්ශවත් සමග ඉරණ ඩ ලාශේ න් ොටතු දහත්තරක් විවෘත්ත කිීමට, පලාත් වාරි මාර්ග දෙපර්ත්මේතු කටයතු කලා. පහත්බම් චලන් ජටවීමටයි නැති බැවි, ජනත අවදහනෙන් කටයුතු කළ යුතු බයි අපද කළමනා කරන මධ්‍යස්ථාන සඳහන් කළේ. කුඩුල්ල චලාශේද වාන් දුොට හැයක් විෘත රීමට පිවරකෙන තිබෙනවා ඒහේතුවෙන් සෝමාවතති මාර්ග ඇතුළු පහත්බිම් බ්‍රසක් ජලීන් යටට ඇති බයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. රචංගනයේ ජලාශේදවාන්දොරට දොලක් විවෘතරඇ ති අතර ඒහිතුයින් කලා ඔයේ චලමටම ඉහ ගොස්තිබවා පුත්තල මේ සිට එලුවන් කුල මහරහාමන්නනාර්ම දක්වන මාර්කින් විල් පපත්තු ඇතුලවීමේ මේ වන විටත් හිට ඇති බවයි අපවාර්තාකරුවන් ප්‍රකාශලේ. එලුවන් කොළම සබත්තුපාල මසල්ල නවිකහමදා මුරපොලදඉත් කිරීමට කටයුතු කෙරුණා. ඩකලපු දිස්්‍රිකෙට ඇදැලන මහ වැසි සමඟ වැව් රැසක් පිටා මට්මට පැමිණැති බව වරිමාර්ග දෙපර්තමේතව සඳහන් කළ මඩ කළපුව නවකිරි වැවේ න් දොරටු දෙකක් විරුත්තකිරීමටයි එහි ඉංචිනීරුවන් කටයුතු කළේ කුලේ පදනම මත ලබා දෙන වාහන සොරා ගනිමින් කොටස් කර අලවි කර ජවාරමක් කහෙරිකර ගැනීමට පොලිසිය සමතුනා මුල්ලෙරයා පොලිසිය සිදුකළ වැටලීමෙක්ති ජවාර්මට සම්බන්ධ මෝටරත දාසයක්ක්කා වෑන් රතයක් ස්වායාගෙනැති පෙනවා වාහන කුලියට ලබාධනස්ථානවලින් ව්‍යාජලිියකනි දිරිපත්කර වාහන ලබාගෙන මෙම ජවාරම සිදුකරගෙනකු සැති බවටයි පොලිසිේ සඳහන් කරන්නේ. ව්‍යාජ චැසියන්ක යොදාගනිමින් වාහන අලවිකිරීමද මෙම පුද්ගලින් සිදුකරඇති බවපොලසිය පැවසවා. කොටස්කර අලවි කරන ලද වාහන කිහිපයක් ද සොයාගනීමට හැකි වන. ජාවාරමට සම්බන්ධ ප්‍රධහන සැකරුවන් දෙතිනාද අත්තනංකූට ගෙන තිබෙනවා. ඕන් අ කළ සහමීරිකමයන ප්‍රදේශවල පදිංිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සිදුව ගම් පහ කොච්චිකඩේ මුල්ලේ එටියවාදී ප්‍රදේශවලින් වාහන සොරාගැනීම දුවතිබෙනවා. ප්‍රධහන සකරුවන්ට ්‍යජ හැදනුම් පත් සහ ලිපිේකන සස්කරදුන් ගම් පහ ප්‍රදේශ තත් පුදගලය කුදත්තන ගොට ගීමට පොලිසි සමත් වනා. පොලිස් මහරයට ගත්වාහනවල වටිනාකම රුපියල් කෝටි හතකටාසන්න වනවා. වාහනැයිතිකරුවන් කිපදනකු පිළිබඳතුරතුරහිකරගැීම හැකි වූ බව පොලිසිය පැවසු. මගේ හන ස්ථාන ක් න ො කාශ හ ക ක. ඔබේවාහනයක් මේආකාරෙයට නැතිවෙලා තියනවා ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්න්ධෙන් පරික්ෂා කරන්න එව ැත්නං මුල්ලේරියාව පොලිස්ථානාධීපතිවරයාට බින්ුවයි හතයි එකයි අටසේ පනස්නමයයි දසේ පනස්තුන අංකේට දුරගත නැමතුමක්දී විස්තර ලබාගැනීමට හැකාවක් තිබෙන ඔබවාහනයක් රෙන්ටකා අතනයක් වෙතෝ ලබාදීමේදී වගේම එම අතනයකින් තව පර්ශවයක් වෙට පුුලියට ලබාදීමේදදි මේ ගැන සැලකිිමත්තුවන්න. වැලිකඩ බන්ධනාගාරේ රඳවා සිටි සිරකරුවෙකු නීති්‍යානුකුළු නවනාකාරයට මුදහැරිීමම සම්බන්ධයෙන් බඳනාාරයනිලධාරීින් තුන් දෙෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවරගෙනතිබෙනවා. ර තර ට යකු පසු විසි පස් න ්‍ය න ො කාර හැති ව ක්ෂ ද හ මකවයකගේ වැ හන කිරීම ප රගත් ව ඳ ධ්‍ය ප්‍රශක හ ම පලන න්ද හ ප්‍ර ශ ම සිදධ සන් ඳ ර දෙප තු . අවදානම් සහිත ප්‍රදේශයන්නේ හැර සෙසු ප්‍රදේශවල පෙරපාසැල් නිසි සෞඛ්‍ය ක්‍රම වෙද යටතේ කඩින්න මින් ආරම්භ කිරීමට නියවිත බව රාජ්‍යමාත්‍යපියල් නිශාන්තමතා පවසනවා. පෙරපාසල් ස හා සෞඛ්‍යරක්ෂ දුප කරන ලබාදීමී වැඩටහනක් අද ආරම්භ කරමින් රජ්‍යමාත්‍යවරයා මේ බව ප්‍රකාශි කලා. වැඩ පිරිිවල පළමුපියවර ලෙස කල්ත ිශපික්කේ පෙපසල් හරිසිය අනු හයක්සඳහා උපකරණ කට්ටල විදාදීමදු කරෙනවා. මෙම උපකණවල වටනාාකම රුපියල් මිියන එකොලාාකට ආසන්නයි. මු ලංකාවේම අවදානම් ප්‍රදේශ හැරෙන්ෙන නි හැමතැනම පෙපාසල් අපි ආරම්භ කරන්න උපදෙස් ලබා දුන්න දන අපි සාකච්චාරගෙන යන බස්නාහිර පලාතේ පෙරපාසල් ආරම්භ කරන්නට සෞඛ්‍ය උපදේශ පරිදි තමයි හැමඳයක්ම ක්‍රියාත්ම කරන්න අපි බලාපොත්ව වෙන මුළු ලංකාවටම සනිීපාරක්ෂක උපකරන ලබා දෙන්නත් පෙරපාසල් වලේ අධිතල පාසුකං සංවර්ධනය කරන්නටත් ඒ වගේම ජාතික පතිපත්තිය ජනාධපත්මාට බාරදුන්නට පස්සේ පෙරපාසල් ජාතික පතිපත්තිය ඇත්ත එක්ක ඉතාමත්ම ඉහල වැඩ කොටස පෙරපාසල් විෂේපතය සම්බන්ධව ක්‍රියාත්ම කරන්නට අපි බලාපොරොතු වෙන. පිළිකා මර්ධනයට අදාලළ විකරණ ශී වුෂද රට තුළ නිෂ්පාදනය කිරීමට රජ අවධහනයමු ී තිබෙනවා. ස්වාති රූපාණ හත්ව නි පපය වැඩසතහනට එක්වෙමින් රජමාත්‍යය දුමින්ද දිසානායක මතා මේ බව කියයා සිටියා. පි රෝගී නවරුද්ගකට විිපන්දහක් තිස්දහක් පමන බලාපොත්තුවෙන් ඉන්නවා මේ කියන පරිීක්ෂණය කරගන්න එක ලේඩ දයිගට පම අයිට පමණක් යන පනසරදක් පම. හැබැයි මේ පනස් අතරදාහක් වැය කරලා. අපි පන්ලක්ෂගානක් මුදලක් වියදන් කරලා ගේන ප්‍රමාණයෙන් අපට කරන්නවෙන්න ලෙඩ්ඩු දාහකට විතරයි අවරුද්ගට මලියන සියයක් වියදන් කරනවා මේ විකරණ ශිලි දක්ව නෑයනයරන්ත මේ මිියන සිය වියදන් කරලා ලංකාව දැනට පෙස්කෑන් කරන්න පුළුවන්කම තියෙන්නේ දහකට අඩු ප්‍රමාණ. ප කර ලද ලක්ක. නිපාන රත් එක් ලඩන් විෂපන්ධක් තිස්දාහක් අවුද්ධකට පරීක්ෂා කරන්න පුළුවන්කම තිර යනු අපි හැදිනේද සෞඛ්‍යන්ශත් තුලාව ෆ්‍රෙන්න්සකඩමිත්ක් අපිියසුම අසංකරනොයි කෙටි කාලයක් තුළ මේ විකරන ශීල්ලි වර්ණකය ලංකාවතුල නිෂපාන කරන්න. බෙම විකරණ ශීලි අවෂදය මෙ රට නිෂ්පාධන කිරීමින් පිරෝකින් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීම අවස්ථාව දාවන බවයි, විශෂක්ඥ වෛද්‍ය ජයන්ත බලවර්තන මහතාමිහිදී ප්‍රකාශ කලින්. විර්නක අපිගන්නගන්න ඉන්දියාවේ විකිරණ මයි ඒ එකක තම මිකවුරස්ක්ක න එකකගේ සාමාන්‍යෙන් ප පිකිවරරිස් තුන්දාහක් තුන්දාස් පන්සයක් ඉන්දියාවෙන් ඇනයුම් කරම ලංකව් එනකට එක සීයයි මොද මේ විකිරණ තියන අර්ධ ජියෝකාල කෙලිකඒක විකිරණ පිට කරලා ඒගේ සැරාඩුවන. විනාඩක්සිේ දහැක් අතුට මේකේ බලපෑම බලට පහක අඩුවන තවත් ාන ව සිර විිාක්ක යන පි විශාල ප්‍රාණ නුම් කරට ැබ සු ්‍රමාණ ගේ ප්‍රමාණ ර හ හ ්‍රම ප . ි තුන්ේ තිකට රන්නපු . ඒ සමගින් ස් වවාද රපාහනි ධ්‍යාන ප්‍රධනතෝක්ති ප්‍රකාශය මෙතකින් නිවාාවට පත්වෙනවා. යළි තම වූ පැන් පෑැපවත් සමග සුබදවසයි.